දවසේ අපි යාලා හම්බ වෙන්නේ තවත් සුම්භග ශේෂත්‍ර මාत्रෘකාේ රචනාා ප්‍රශ්නයක් එක්ක එ දශනවසිය අනු හතර අවවිනි ප්‍රශ්න තමයි කරන්න බපරත් න්න ද්‍ය බ රචා ප්‍ර්ට පිතු සප ල නැ ැ දේ ඒ රජනා ප්‍රශ්නයට තුරු සපය ෝ ඔබ ර ්‍රශ් හිම ම් බ ාස ැසක තියෙනවා. පුතේ වඒ ප්‍රශ්න සාකච්ඡා කරනවාට කල මට ඔයාලගේ ප්‍රශ්නවෙලට පොඩ්ඩක් උත්්‍ර දෙන්න අවශ්‍ය्यතාවයක් තියනවා. ग අප चुम्भ शේषत्र්‍ර सिद्धांන්ත අ වसााයි කිය कि वहමති ්‍රශන මයි विद्य चुम्্भ प्रेේणය करන්න ने सर् ක करන්න කියලා, ගොඩ देने हीහිමඉල්ල दिब्බ पපුති මෙහෙමයි चुंभ शේषत्र්‍ර मात्र කා කො ක් त्र विद्य ुम्্ ेේණने केරන්න रा विद्यते සම්बන්ध कोට सක් चुंबग क्षषत्र තිබට ගैटලුවක්නෑ है මේ विद्यටम. ව අපි රචනා ප්‍රශ්න දෙකක් තුනක් සාකච්චක් කරලා. එතනින් එහට මම චුම්බග ශේෂ්‍ර වල විදච්චය කන ුම් ේෂලන විදදු ුම්මග ප්‍රේරණය කියන මාතෘකාවත් මේ විද්‍යහටමතේ සාමාන්‍යෙන් අපිට පැෑ බාගගේ මන මනි හතලිස් පාහ විතරගේ වීඩියෝස් තුනක් විර පාච්ච කරලා විදදු චුමග ප්‍රේරණයි. අනිවාරෙන් සාකච්ාර බහෝ දුරට එක සි ක් න අනි ර සහ හ න න වෙන වෙන පඩ එකත් සම්බන්ධ කරලා. එහෙම නම්. ඔබට පාස් පවසල ්‍රේරිත විදයුදගාමක බයගේ තියෙන තැන්වල දේවල්පුදේ කරන්න බෑ. ඒරන ගොට අනි දේව ර ළ තක දර තුළවත් ලට අග ස ූර ෂ ාට ගොඩ දාලා දෙන්නම්.

හ න්න ැති ෑ සිද్ධයක් නිසා දරුව ත් විදිහ ත්‍ර විද්‍යාව සබන්ධ කරන්න త . ොට ම ෙන් ක හ ోල් කල් හ ො නැ ද විස්සේ අපි විසික අපි මුල්ි ර සම්බද ව ක සබධන්න ළුවන් කියලා හිතන එකකන ్රම ්‍රයජනයක් නැති වේ කිය කද. අපි ආම්බේද ஆ්‍ර විද්‍යාව టික ොි ුවට. ෙෙ. ගන්නලා තමයි යම් තැනකට අපිඒ ඇරගෙනය අන්න ඉති ඒක නිසා वाලට සමහර වෙලාව පුදේ වෙලාේ ම් කි සිටල ඇතිවවෙන්න පුළුව මකද අපි කරන්න පුළුවන්තර කාරයක්ක්ෂම දෙද හරි එහෙම නම් දැන් අපි මේ ප්‍රශ්නයබදේ සාකච්චා කරමු ඔබට පුරද්ව ඇති එච්චරම අමාරු ප්‍රශ්නයකුත් නෙවෙයි හරි මේකෙ තියෙන් මෙහමයි පැත්තකතිග පහ ලිමී වෙච්ච සමචතු රස්්‍රාකාර හරස්කඩක් ඇති එල් හැඩයකින් යුක්ත වන ABC.. නලයක් රූපේ පෙන්වා ඇති පරිදි, සන්නායක ද්‍රවයක් කඩංගු විශාල ටැකියකට සම්බන්ධකොට ඇත. එක යන්නේ මෙන්න මේමගේ විශාල ටැකියකුදේ මෙහෙම එල් හැඩැති නලයක් සන්නයක ැකියකෙන මෙහම එල් හැදි නලයක් සම්බන්ධ කල තියෙනවායි කියලා කියෙනවා. නලයේ ABC.BC. බාහුව ABC.. තිරස්බාහුව මෙ තින B.. තිරස් බාහුව පෙන්වා ඇති පරිදි. දක්වාඇති දදිශාවල ඔසේ චුම්භග ශ්‍රාවගනත්තේ දර්ශම දෙකක් වෙච්ච ඒ කාර චුම්භග ශේෂත්‍රයක් ක්‍රියා කරයි ඒයනපදේ මෙතන තල්ලය තුලට ඒකාර චුම්බග ශේෂ්‍රයක් ක්‍රියා කරනවා. ද්‍රවේ සම්පූර් හරස්කඩක් කොස්සේ සිරස්ව ඉහලට හයයි ඇම්පිියර් ධරාවක් මේ හරස්කඩසේ සිරස්ව ඉහලට හයයි ඇම්පියර්, දරාවක් ගලාගෙන යනවා කියලත් කියනවා. හරි මේ ප්‍රශ්නය බුදේ අවසාන කොටස තමයි ඇත්තර්ම විශේෂ දෙයක් තියෙන්න ඒ අරුණුකොට ුම් ශේත්‍ර කට ස්වල නම්බද ටක එච්ච කිසිම මාරුවක් ැෑ හර ැම්ම මේ හල න මෙන්න විදි න්න තලය තුළට චුම්බග ශේෂ්‍ර තිව දශ දෙකයි මේයාගේ මම මලමී පහයි කියලා තියෙන්න්න බුදේ හර ඊට පස්සේ කියනවා මෙහෙමයි. ද්‍රවයේ හරස්කට හරහා ඒය මත ක්‍රියා කරන, බලයේ විශාලත්වය හා දිශාව සොයන්න හරස්කඩ හරහා තියන බලයේ විශාලත්වය සොයන්න පුතේ ඔබදැන් දන්නවා ආරෝපනය චලනයකදී ඇතිවුණන බලය සඳහා ප්‍රකාශනය F සමානයි BQV මෙ මෙතන වෙනම ආරෝපනයක් ගැන කතා කරල් නැහැ පුේ ධාරාවක් ගැන කතා කරලා තියන්න හැරිමසාරලයින එනම් දාරාවක්මත ඇතිවුණු බලට අපි ලියන සරල ප්‍රකාශනය තමයි F සමායි BIL අපිකිව එක දාන්නඩ නම්පපුතේ ලම්බක වෙන්න අවශ්‍යයි. අපි දාල බලමු මේ මුලින් ඇතරම අ දානකේ වැදගත්ම කුත්තිය නම්මොකද අපිට විේදධනය කරන්න පුළුවන්ද ඕනද ැද කියන එක අපිට මේ ඇගිලිවල පිහිටුමත් එක්ක හිතාගන්න ලුවන් මේ බලන්න චුම්බක ශේෂ්‍රය තලයේ තුළට වං අතගන්නේ. ධාරාව උඩට එහනම් බලයක් ඇතිවෙනම පුතේ මේ පැත්තට මේ චුම්බ ේත්‍රයතලය තුළට ධාරාව මේ පැත්තට නම්පපුතේ බලයක් ඇතිවෙනවා මෙන්න මේ පැත්තට. එඒනං සරලයි මට ඇගිලි වල කිසිම ඇගල් එකක වෙනක් ඇතිකරන්න සිද්ධෝනේ නැහ. ඉතිං ඇංගිලිවල්ල එහෙම වෙනසක් ඇති කරන්නට සිද්ධ වුනේ නැයි කියලා කියන්නේ මංමේ B.Lල් සමීකරනයති විබේදනය කරන්න අවශ්‍යතාවයකුත් නැහ. මෙ යාලට වෙලා වි තතිරි කරල තියන මේටික කියලා එප සමනයි BLල් Bීවනුවට පිට දීල තියන සරලයි දශම දෙකයි පුතේ දාරාවක් ගමන් කරනවාලු මෙහෙම කියලා තියෙන්නේෙ පහලයි නං ඉහලට පුතේ. හර සම්පූර්ණ හරස්ක ෝස්සේ, සම්පූර්ණ හරස්ක ඩෝස්සේ මේ ආරෝපනය එකක ගමන් කලා ඇතිවන දාරාවව මුතු දෙයක් නැපුතේ. ධාරාව හයයි. ඊට පස්සෙපුුතේ මෙගේගේ දිග ගැන කියලේවා ධාරාව ගලන දිගනය අපිපතේ ධාරාව කලන දිග එන්නේ මලිම පහයි පහවැඩිකිරීම දහහිරන තුනයි. එනම්පුතේ මික සු කරපුහම අන්න ඇතිවන බලයනවා හය වැඩිකිරීම දහයේ රෙන තුනයි. හ OKකේ පුතේ. ඉඩ පස්ස අපි යහනවා බලයි විශාලත යයක්ත් ොයෙන්න්න ක කියලා තියෙනවා එ එකගේම බලයේ දිශාාවමහොයන් න්නත් කිය තිෙනවා පුේ බලයේ දිශාවයහෙමන තියෙන්නේ සීවල නං බී දිශාවට මයි තියන්න බලය සීවල නම් බී ශාවට තමයි තියන්නේ. හරි එලායිට කියනවා. ඒත බලය නිසා ද්‍රවයේ හරස්කට හරහා ගොඩනැගෙන පීඩනය ගණනය කරන්න. දැම්බුතේ හරි සරලයි. පීඩනය. දන්න පීඩන කියලා කියන්නේ බලයවිදිීමම වර් ලයනය උබද නම් තන තිවන බල දැන් අපි හොයා ගත්ත හය වැඩිරීම දරිරන තුයි කියලා. බලය හොයා ගත්ත එක. දෙමට පීඩනය හොයාගන්න නං මම බෙදන්න ඕනේ පතේ හරස්කඩ වර්ග පලයකින්. දැම් බලන්න මේ ටැන්කය වැද ගත්ව චන ඇත්තිීම ටැන් කියී තියන සමචතුර ්‍රාකාර හරස්කඩක්. பு 5திீல பහ வடிகிகிறීම ரிண துணாய் කියலாம். ஏ அங ரஸ்கடுட வර්க பல හ பு வර්க அரගனபளைன பලයක් නෑமொணமா. என்ன நம்බளை அ நக்க என்னன்ன மே வக பல எனம் பு பீதனே எனமாதிசிய හத்தலிහායි வර්ගமீட்டுரே நி्यயூட்டன் කියලා. ඊට පස්ස කියන මෙහෙම දෙයක්. ද්‍රව ගணත්වද දෙசியைයි. நம். මෙම පීඩනය නිසා ABCබාහේ කොපමන උසකට ද්‍රවමට්ටම නගීද. ඊට පැස කියනවා ටැංකිය ්‍රෝමට්මේ ඇතිවන වෙනස නොසලකය හැකි තරමට කුඩායයි උපකල්පනය කරන්න. ඔබ දන්න ටැංකියක ද්‍රෝමට්ටම වෙනස්ීම නොසලකා හරින්න පුළු අම්බුතේ මෙයාට සාපේක්ෂ මෙන්න ටැන්කී හරස්ක ෙ න ැක ති ද්‍රර්්‍රමාණ ොක් ොකු. තන්නකු ගොඩාක් ලක ේර අැක් තියන ටැන්ගයකින් වතුරු පොඩ්ඩක් හෙළලගයි කියලා. එතකොටෝක මහා ැවකින් පුත වතුර ෝඩක් කියළ ග කියලා වැවි වතුර පපුෂ්ටි පත්ති නෙ. අන්නේේ වගේ මේක වතුර බද්‍ර බෘෂ්ට පාත්තිීමම පිට නොසලකකා හරිරන්න පුළුව. දැන් එහෙමනක් ඔබ දන්නවා මේ මේ චුම්බක ශේෂෙන් මේ ඇතිවන බලය නිසා ද්‍රවය මෙහාට යනවා. හරි ද්‍රවය මෙහාට යනවා. ඉතිං, ද්‍රවය මෙහාට යන නිසා අපි දන්නවා දැන් මේකෙන් දැන් අපි මෙහෙන් තල්ලු කරනවනි පුතේ හිතන්නො අපි තල්ලු කරපු හම මේකෙන් ද්‍රෝ මට්ටම මෙහම ඉහළල යනවනේ අන්න ඉහලගියා පුහාම ඔබට තේරෙනවා මේ ඉහල යන්න යන්න මේකෙ ගොඩනැගෙන ප්‍රේෂර එක. අපි දන්නවානේ ද්‍රවයක පහලට යන්න යන්න පීදනේ වැඩි කියලා ඔබ දන්නවා මෙතන පීඩන පුතේ වාය ගෝල පීදන ැක කිය මේ පැත්ෙ අනිමාරෙන් ඇති ය ගල පීඩනේන. හැබැයි දැම්මොකද වෙලා තියෙන පුතේ මෙන්න මේක මෙහම සිද්ධියඇත්ති නොම් මේ ඇතිවෙච්ච බලයනිසා මෙහ මෙහාට තල්ලු කරනවා ඒ වගේම අපි දන්නවා ටැංකිය තියන මෙන්න මේ ද්‍රවමට්ටව මගනුත් පීඩනයක් ඇති කරනවා. අරිසරලයි. ඔබ දන්නවා මෙතන පීඩනේ වාල් ගොල පීඩනය නම්පුදේ පහල යන්නන්නේ යන්නන්නේ යන්න පීඩනේ වැඩි වෙනවනේ. ම ෆයි ල න්න න ෑන ග ලස්සන හි තන්න යි ේ හ ද හි මයි සලක් තේ බදන්නවා ෙම පහලට 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 යන්න පීරිදන රෝජී කියන්න පි දන්නවා පුදේ. එන දැං ස රල සිද්ධියයක්ක්න. මෙතරන ලක්ෂයගෙන හිදන්. මේති වන නිරන්තර බලය නිසා ඇයි උඩට කරන්ටක් ගනවානේ මේති වන නිරන්තර බලය නිසාපුතේ මෙයාාව තල්ල වෙනවා උඩට. හැබැයි ද්‍රවය උඩනැගලා ද්‍රවයින් ඇතිවනෝ මෙහෙම ප්‍රශවයකා. දැම්පුතේ මේමගේ ලක්‍ෂයක සමතුලිතතාවේ ගත් අහම පස්සේ අන්න අපිට හිතන්න පුළුවන් මෙහෙෙන් ඇතිවන චුම්භක බලය නිසා ඇතිවන පීඩනයයි මේ පැත්තිෙන් ඇතිවන ද්‍රවස්සිතික පීඩනයයි සමාන කරලා ගන්න පුළුවන්පොතේ. අන්න චුම්බක ලය නිසා ඇතිවන පීදනය. සරලෝලි අන්න පුළුවන් දෙසිය ඇතලිහැයි. ஓකේ. එක පි හොයා ගත්තා. ඒගේ මද්‍රවසිතික පීරන. ද්‍රවස්සිතිි පීටන ව නුට ලයා ගන්න පුලා රෝජී එ එ රෝජී අරගෙනකින් එච් අපිදා ගන්නවා එහෙම නම්පුතේ අපිට මේක භාවිතා කරලා එ් හොයා ගන්න පුළුවන් එ් කියගේ ලැබෙන්නේ අපිට මිලිමිට විස්සක් කියලා ලැබෙනවා. එ කියගේ මිලිමි විස්සයි මෙන්න මේ සමයි කරන සුළු කර. එ කියගේ ල මිමි විස්සක් හර. ඉට පස්සේ ඔන්න මේක අවසාන කොටස. පුද කොටස මයි ජඩි දෙයක් තියෙන්න්නේ. කියනවා නලයේ ඒබීබාහුව නොමැතිනම් ද්‍රව ප්‍රවාහයි වේගය කුමක්ද. අන්නපුතේ ඔබසාරලවදැන් හිතන්න. නලයේ මෙන්න මේ ඒබී බාහුව නොමැතිනම් පුතේ මේ බලයහින්නම මෙ අත්වරණය වෙනවන පතේ චොරණය වෙලා මෙතනින් වතුර මේ පැත්්‍ර විසි වෙන. මෙන මෙද්‍රව වතුරනේ මද්‍රවේ පැත්‍ර විස වෙනවා. දැන් නිත නද තියෙන කතාව තමයි මේක ඩං වෙලා තියෙන්නේ එහෙම විසිවෙලා නැහැ. එහෙම විසිවෙලා නැතුව ඒටික තමයිම රැඳෙන්නේ අපෙන් කියනවා මේක නොමැති නම් මේක නොමැති නම් මේගේ වේගේ කොපමනති කියලා හන්න සරලායින පුතේ උබ දන්නවා ද මේකේ කිසිම ශක්තිහානිවන ක්‍රමයක් එහෙම මොනවත් කියලා නැෑැ. ඉති එතකොට ඔබට හිතෙන දේ තමයිදැම් මේක හිතන්නකෝ තිබ්බ කියලා තිබ්බනං මේ මේ විදිහට උඩට යන්න 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 ඔබ දන්නෝ මේ ද්‍රවට ගබඩාවනෝ විභවශක්තිය. ඒ විභවශක්තිය තමයි MGH. එහෙම මේ විදිහට මෙම උඩට යන එකක් දරාගෙන ඉන්න පුළුවන් බටේ තියෙන නිසා. දැන් යන ප්‍ර්න මයිප මෙතන බටේ නැහැ ඉතින් මෙතන බටේ නැත්තං මෙයාගේ වෙනදේ තමයි මෙයාගේ විභවශක්තියක් ගබඩාවෙන්න නැහැ ඉතින් විභවශක්තියක් ගබඩා වෙන්නේ නැතුව ටක් ගාලාය ගැන විභෝශක්තියක් අපට සරලද මෙහෙම එකතු වෙලා තියෙන න ඒ වඋනාට මං කියනවා බට්ටය නැතත් මේ කෙරෙන කාර්යම මෙතනින් වෙනවා මෙතනින් කෙර කාරය කොහොමත් වෙනවා එහෙනම් මේ ශක්තියම ගබඩා වෙනවා. එනම් මේශක්තිය ගබඩා වෙන්න නං ශක්ති සංසිතියට අනුව මෙතන තියෙන්න්න ඕන පුතේ චාලක ශක්තිය. මෙතන විභෝෂක්තියක් තියෙන්න්න ඕන එම් මෙතන විභගශක්තියක් තියෙන්න්න නම් අනිවාරෙන් මෙතෙන් තියන්න ඕන චාලක ශක්තිය. පුතේ ඔබ දන්නවා විභගශක්තිය මේ තියෙන්නේ පුතේ අරැප ඉස්සර ලැක ගණනය කරන්න බලන් විභවශක්තිය ොඳර මතකතියාගන්න ඒ විභෝෂක්තිය බවඩ පත් වෙන්නේ අර ටැන්කියෙන් ඉස්සෙද්ධි තියන චාලක ශක්තිය. එනම් මම සරල ලියනවා කවරු සමානයි කවුරුයි කියෙලද ාගයක් එVී වර්ග සමානයි MMCH කියලා. එනම් පුතිමං එටම් පලදානවා. එතකොට හරි මෙන්න ජීතියනවා H තියනවා බාගයක් වී වර්ගය. ඔන්න ඕක තමයිපුදේ ඔය අවුරුද්දේ, බොහෝ දෙනෙක් විභාගති කියල්ල කරන්න ඇත්තේ. සරලව නැමස මුල්ලවස්ථාව අරිවිදිර තිබන්න ටැකයක්ක් විදිර උසර බටේ තිබන විභෝෂක්ති තියනවා ඒ විභෝෂක්තිය කැල්පුලට කර ඒ විභෝෂක්තිය ලැබනේ චාලක ශක්තිය මාර්ගය. එකක බර්නූලිවලින් හදන්නත් පුළුවන්. මේක චාල ශක්ති මාර්ගෙන් තයිපුතේ ලබන්නේ කියල මේ විදිර ගන්න හුළො. හැබැයි පොතේ මෙතන ලස්සන වෙන ශක්තිය නවා. දැන් ඔබ එච් කියල මේක ද්‍යාදේශකරය මිලිමි විස්ස. හැබැයි, ද අබෝධයෙන් අහන්න පුතේ මෙතනදී එච් කියලා අපි සාමාන්‍යයෙන් විභවශක්තියක් ගැන කතා කරද්දී ඔබ දන්නවා අපි එච කියල දාන්නන්නේ ගුරුත්වකේන්ද්‍රයට පවතින උසතමයි අපිසාමාන්‍යයෙන් එච කියල දාන්න. හරි එතකොට මේ ගුරුත්වකේන්ද්‍රය ගත්තහමපුතේ අපිට ගන්න වෙන්නේ මෙන්න මේ උසගියකොට සේ පෘෂ්ටය අපි පීටනයගෙන ගනිතති පෘෂ්ටේ දං උසගන්න නම් විව ශක්ති ගන නිද, අපි ගන්නන ගුෘත්තකයෙන් රෙටත් තියන ස මේක ඒ ආකාරයි එනම් ගුරුත්වකයන් ්‍රෙ තියන්න පුතේ හරි මැද. හරි මැදනම් ඒවනම් මම සරලව ගන්නවමයටට ඒෂ් වදීම දෙකයි කියලා. හරි එහෙමනම් තේ මෙතන බාගෙට මෙතන බාගෙත් කැපි ලගියයා ඒහවනම් මට ලැබෙනවා සරලවම ප්‍රකාශනය වී සමානයි, G වර්ග ූලේ කිය අපි සාමාන ශක්ති සසිදී යන දෙකයි වර්ග ූලේ මෙතන වී සමායි ල නර් ූල. හාර ඉදිම්පුදේ එනම් මෙන්න මේ විරපුදේ මේ ප්‍රශ්න අවසානයි ඔබට ට කියන්න තියන මෙන්න මේ වගේ දෙයක් දැන් ඔබට දිනපතාම මේ විදිහ ප්‍රශ්න බලාගන්නට පුළුවන් වෙයි මේකයි සිද්ධිය දැන් ඔබට චුම්භග ශේෂ සමහර වෙලාවටපුදේ පලවෙනි සිද්ධාන්තටික අමතක ඇති. ඔබ හොඳර නෝට් එකක් ගහගන ඇති. ඒ නොට්ට එකකත් එක් අනිවාරයම්න කද කරන්න තියෙන්න්න පපුේ ඒක නැවත නැවත බලන්න. පොඩි සමරයක ුත් හදාගන්න එවා නවත නමත බලන්න එතුරම පඩ අමතක වෙන්න අනි වාරෙන් ත රචන ප්‍රශණ කාාව हो නැත ියෝගත රචා ප්‍රශ්න කා हो නැතා MC ගිය නං අනිවාරෙන් කීපයක් නවා ලගුණ හ විතර පුදේ පාඩ ෙන් බ සං හොතරම ගන්නැ කියාව තියෙන . දේඒ ල ුණ ාපි හොඳරම ගම් හර ඒතක්කම හර ලවට අවසානක යි රොත් ද ඒ වලින් තියන ්‍ර්ණ මාණත ඩි ෙනවා රන ක තව හොඳදර කරගන්න තේ ග ක් තියනවා. හරි එහෙමනම් අපි අදදවස වීඩියෝගක මෙතනින් අවසාන කරනවා පුතේ කවරු හෝ ඉන්න නම් ුම් ශේෂ ීඩියෝයක ලින්ම දැකපු. හරි යාලට ම කියනවා ල් ීඩියෝ සි ගොක්ොම බැල හරි ඒටත් පස්සේ මේ ප්‍රශ්නයට එ හරි ත අද මතර ප්‍රශ්න කතුනක් සාකච්ච කර එතන හට රන සාගච්චා කර හරි එමන අයි ෝ.